අයිබෝුවන් සැමට කලින් සත්්‍යය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත්ත්‍යපාල ප්‍රථමින් අවධානය පුවත්සිරස්ථලවෙතර. පරූපියල් ලක්ෂහයක් වැටුක් ගන්න අයගේ සමාජතත්වය අලු තැක්ස එකත් එක බිඳ වැටෙන අයුරු අද සියතෙන්. ජෙනීවාබල අපි ගැන විශේෂසාකච්ඡාවක්. වන සෞඛ්‍ය පැ විසි හතරක වර්ජනයකට සූදානමින් දේශය ප්‍රෞෘති වෙතයි ප්‍රථමය අවදහනය. රුපියල් එකක් ක්ෂ පනස් දහසක වැටුපක් ගන්න පුදගලයකුගෙන් රජය අයකරන්නේ රුපියල් තුන් දහසකටත් වඩා අඩු බද්දක් බව මුදල් රජ්‍ය අමාත්‍යය රංජිත් සය මලා පිටිය පවසනවා. මෙරට වැඩකරන ලක්ෂ හතලිස් හයක් වන සේවකයින් ගෙන් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්නේ. එක්ෂ විසි දහසක් බවයි ඔහු පෙන් බා දෙන්නේ. දෙහයෝවිට කළංගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්තක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා. ට බද අපේරට තිබුණදදානම එක පැතිකිරීම නිසා බදු ලිපිගුණු ලක්ෂ පහල අවල ඟන දං අපි නැවත ඒකතම ඇතිරලන්නේ හබ රටේති නමාර නි අප අරතිබිට සීමාවන් පොඩ්ඩක් උඩට අරන්තිනවා අපේ රැති කොචරකිින්වේ වැඩ කරන සේවකපන්තිය රජයේ රාජ්‍යනවන පෞද්ගලක ලක්ෂ හතලි සෑකින්න ඔය ලක්ෂ හතලි සයි එක් ලක්ෂ විසිදහත් තමයි මාසක රුපිය ලක්ෂකට වැඩිය වැටු ගන්න තීර දෙකයිදසම හයක්. මේ අයගෙන්තමයි මේ බද්ධගන කතා කරන්නේ සමස්ත ජනතාවෙනුව ඔය එක්ලක්ෂ විසිදාහනුත් සයට හතලිස් තුනා ලක්ෂේ ත එක් පනස්හතරට පට එක්ලක්් පනදහ කඩු ගන කෙනෙග මේ බදට අයිතිවන්නේ මාසකට රුපියල් තුන් දහසකට අඩු මුදලාක් රජයම වර්ද රක් ත්හ කරන බලන් අපි මාටතුු සහ පෙල් මාසවල දැඩට සූදානම් වවා පවුල් විසි අට ලක්ෂකට හල් කිලෝ දාහයගන මිසු ජීවත්තෙන්ම එක පවුල හරන කිට අඩුමගානකෝටි දොස් ලක්ෂයක් සාමාජගෙන්ට තමයි මේ උදව කරන්නේ. සමස්්‍ය ජනගහනයෙන් භාගකට චඩි ප්‍රමාණයට. රුපියල් විසිපන්දහසක වැටුපක් ලබන අයෙකුට මාසය පුරාම වේල් දෙකක් කාලා රුපියල් එක්දහස් පන්සීයක් ඉතිරිකර අය මේ එක ඉල්ලනව නම් ඒකයිින් බදු ගෙවන්නත් පුළුවන් බව අප ඊඒ පෙන්වා දුන්නා. අද අපේ මාතෘකාව ලොකු පඩිගන්න අයට ලොකු බදු ගැහවාම මොකද වෙන්න කිය එකයි. රපියල් විසිපන්දහක වැටුපක් ගන්න අයකුට මාසේ දින තිහම උදේට පානුයි පරිප්පුයි කාලා දවල්ට මේ වෙජිටබල් බත් එකක් කාල නේද නානෙත් දත්මදින්නෙත් රෙදි හෝදගන්නෙත් නැතිව රෑට හුළම්බීල නිදාගත්තුොත් රුපියල් එක්දාස් පන්සීයක් අර විසිි පන්දාහෙෙන් ඉතුරු කරගන්ට පුළුවන් කියලා ඊයේ අපි ගනං හිලාව ඇතුම පෙන්වනේද දැන්ඒ ඒඒ ඒ ප්‍රවෘතිය නැරඹේ නැත්නම් ආය ඒක බලන්න හොඳේ දැන් අද කතා කරන්න යන්නේ ටිකක් ලොකු පඩිය ගන්න අයකුගේ සැබෑ ආදායම ගැන මේ පෞද්ධලික ආයතනයක ඉහල විදාහයක නිලධහරිකුගේ වැටුප මෙසිල්ල ඔහුගේ වැටුපත් එක්කම සැබෑම ඔහුගේ ජීවිතය තොරතුරුයි. වැටුප රුපියල් පන්ලක්ෂ විසි දෙදාහයි ඔහුට ලැබෙනවා ප්‍රවාහන දීමනාවක් රුපියල් පනස්තුන්දාහක. ඊට අමතරවහුට ලැබෙනවා සංග්‍රහදීමනාවක් රුපියල් හැත්ත දාහක දැන් ඒ අනුව ඔහුට ලැබෙන සම්පූර්ණ වැටුප ඒ ඇනේ පන්ලක්ෂ විසි දෙදාහයි පනස්තුන්දාහයි හැත්තදාහ ඔක්කොම එක තුනහම. ඔහුට ලැබෙනවා හයලක්ෂ හතලිස් පන්දාහක වැටුපක්. මාසික වැටුපක්. දැන් මේ හයලක්ෂ හතලිස් පන්දහට එදා බදු ගහල එකැනෙ පරණ බද්ධ ගහලා අන්තීමටම ඔහගේ අතට ලැබුණේ හයලක්ෂ විසි දෙදාහයි. තකොට ඔහුගේ මාසික සැබෑ ආදායම හයලක්ෂ විසිදදාහයි. දැම් මේ විදහයක නිලදහරයා යම් සමාජ තලයකන ජීවත්තවෙන්නේ ඔහු සෑමවිටම තම දරුවන්ටත් තමන්ට වඩා යහපත් ජීවිතමට්ටමක් ලබා දෙන්නටනනි සැලසුම් කරන්න එනේද එකනේ හැම අම්ම කෙනෙක්ගිම තහත්ත කෙනෙක්ගිම බලාපොරොතු ඒයන හුගේ පලළමු ඉලක්කෙ වුුණේ නිවසක් ඉදිකර ගැනීම. තමන්ගේ අතට රුපියල් ලක්ෂ හයක් විතර මාසිකව ලැබෙන නිසා නිවසක් ඉදිකිරීමට ඔහු බැංකුණයක් න්න බිරිඳටත් රැකියාවක් නෑ ොඳේ පාසල් අධ්‍යහපන හදාාරන දරුවන් තුන් දෙනයි. දරුවන් තුන් දෙෙනම යවන්න වෙලා තියෙන්නේ ජාත්‍යන්තර පාසලට, මොකද හේතුව රජයේ හොඳ පාසලකට ඇතුළු කර ගන්නට ඔහුට තිබුණු අපහසුකම බැරිකම. හරිනි දැම් බලමු ඔහුගේ අනිවාරය වියදම්ටික ඔන්න දැන් ඔහු නිවස ඉදි කරන්න අරගෙනතියෙන මුදලට මාසිකව බැංකෝට ගෙවන් ඕෝනේ රුපියල් තුන්ලක්ෂ විසිදාහා. කරිද ඔය දැම් මේ මෑතකදි වැඩිවෙච්චි පොලියත් එක්ක තුන් ලක්ෂ විසිදදාහයම්. එතකොට මේ දරුවන්ට ඔහු ගෙවනවා මේ පෞද්ගෙලික පාසැල් ගාස්තු ලෙස රුපියල් ැටදාහක් රුපියල් හැට දහක්ගවෙනවා. ඊට අතරව දරුවෝ තුන් දෙනෙකට ඉංග්‍රීසි භහෂාවෙන් නිගෙනගන්න තරුව තුන් දෙෙනනාටම විශ්්‍යය දැනුම දෙන්න ඔහුට සිද්ධ වෙලාතිේෙනවා මාසකට රුපියල් අනුවදාහක් අනුහතර දහක් විතර ටියෂන් ෆී සල්ටයින් කරන්න. හරද එළඟට විදුලිබිල ගෑස් සහ ජලබිල රපියල් තිෂ් පන්ඳහක් විතරේෙනවා. දැන් දළවශයෙන් ඔහුට මාසකට ඕනවේෙනවා වියදමට ඒ මේ වියදන් කළ යුතුමයි. බැංකුවටන අයයි. පෞදගලි පාසල්ත විදුල ිල්ම ක් තු කර නවා පන් ලක්ෂ නදාහක්. රි පන්ලක්ෂ නවදාහක්. දැන් ඔහුට මේ අලු තැක්සකට පෙර ඒන මේ දැංගහන ටැක්ස එකට පෙර ඔහුගේ අතට ඉතිරුණ මුදල පිදන්නවා නේද අතටේ දහට ඉතුරුණා වැටු පහට රපියල් හයක්ෂ විසි දෙ දාහක් නේද. එතකොට ඔහු කොහොම කළත් අනිවාර්ම මේ පන්ලක්ෂ නවදහක් විදන්කරන්නට ඕනේ හයලක්ෂ විසි දෙදාහයෙන් පන්ලක්ෂ නමදහා ඩුකරපුොහම ඔහුට රුපියල් එක්ෂ දහතුන් දහක් ඉතිරවුුණා අරණ ඒ කෑම වලට බීම වලට දරුවන්ගේ අනිකු තත්්‍යවශ ද දෙවල්ලට වැෑකර හු අහදපු නිවසේයට හත්ව කුලිය දී තියනවා ආගේ කොලිය නුත් ඔහට රුපල් හතලිස්ේ දෙදක් මාසික හම්බේෙනවා තැන් ඒ අනු අතනින් ඉතිරිවෙන එකක්ලක්ෂද හතුන්දාහයි මේ හතලිස් දෙදහයි අරගත්තහම ඔහුට එක්ලක්ෂ පනස් පන්දහක් ඉතුරු වෙනවා දරුවන්ගේ කෑම බීම සහ බෙත්වොල්ට ඔුට ඇති කිව්වා එක හොඳටම පාලනය කරගෙන යන්න නමුත් දැන් අද වෙලා තියන දේ දන්නවාද. අද වෙලා න දී ඇවෝත් එෙම ඔබට පුදුම හිතේවේ ඒයානුව දැම්ම අලු ටක් ැව දැ අල්. ටැක්ේක අර ඔහු මූලිකවැටුප රපියල් හයලක්ෂ හතලිස් පන්ඳහට වැදුනා දැන් අද අතට ලැබෙන්න්නේ කියද දන්න අද අලු ටක් එක කපල. අද අලු ටක් රුපියල් දෙලක්ෂ තිස්හතරදහක් වදිනවා. ඒය අනුව හයලක්ෂ හතලිස් පන්දාාහිෙන් දෙලක්ෂ තිස්සතර දහක් අඩු නහම දැන් ඔහුට අතට ලැබෙන්නේ රුපියල් හාරලක්‍ෂ එකලොස් දාහයි. රපියල් රලක්ෂය කළොස් දාහයි. හර්ද දැන් මෙතැන්ට එකතු කරන්නක අරගේ යට මහල දීලගන්න කුලිය එතකොට එකඇනේ හාරලක්ෂය කළුස් දහට හතලිස් දෙදහක් එකතු කරමු. ඒකතු කරුපාමොහොට හාර්ලක්ෂ පනස්තුන්දාාහක් ලැබෙනවා දැන් අතට ඔන්න දැන් අතේතුරනි හාරලක්ෂ පනස් තුන්දාහයි. අරිනි දැන් ඔහුගේ වියදම කොච්චරද මාසේ පන්ලක්ෂ නමදාහයි. හරි පල්ලක්ෂ නමදහයි අතට හම්බෙන්න්නේ දැන් කියද හාරලක්ෂ පනස්තුන් දාහයි. නේද දැන් අන්තිීමමට හුට මොකද වෙලා තියෙන්නේ පල්ලක්ෂ නමදහක් වේදන් කරන්න ඕනේ අතට හම්බෙන්න්නේ හාරලක්ෂ පනස්තුන් දාහයි. අද ඔහු පනස් හයදහගානේ සෑම මාසේකම නයිකාරේ එක්කෝ හොයන්න්නඕන මේ දරුවන්ට කණ්බොන්නහෙමදදිලා නෙවෙේ හොඳේ දැ රුවන්ට කන්න බොන්න දෙෙන්නේ මොකක්ද බැංකුවක් කඩන්න මහ ැකෝහඩන්නඩද නේද දැන් මේ තමයි ජිවිත දම් මොක්ද හොට කරන්නෙලලා නෝගේ අර. ජීවන සමාජ තත්වය පහතරදාගන්න වෙලාතියෙනවා. එක්කෝ දරුවන්ගේ පාසැල් ගමන ර පෞද්ගලි පසකට යනෙක දැන් හට නතරගන්නේ. දරුවන්ගේ ටිවෂන් අතර කරන්න වේ වෙන මුණුව කරන්න දේද ැන් එෙමන්නත්තන්තිමට හොට සිද්වවා මේගේ හදාගන්න ගත්ත බැංකුපොලිේවා ගේවාගන්ට බැරිනිසා නිවසවිකුල්ලදාන්න හද දරුවන්ගේ කුසගින්න නිවන තමයි දැන් ඔහුගේ ප්‍රධාන අභියෝගේවෙන්නේ. හද මේ කියන විදහයක නිල්ද හරියට දැන් ඉතාම අවාසනාව තැන ැද ට ක්දන්න ද. තාව අද ඔහුගේ රැකියාවත් අහිමිවීමට ආසන්නයි. මොකද හේතුව ආනයන සීමාවෙච්චි නිසා. ඔහු මේ විදාායක නිලධහරි තනතුර දරපු සමාගම අද ටික ටි ටිකටික ඉහළල තනතුරුවලින් අයින් කරන්න හද නොසේවකකිින්න්න හරද දැං ඇත්තටම රටක ජනජීවිතය දිනපතා උසක්ස්වෙන්න ඕනෙනෙ. දිනපතා මාස්පතා අවුරදුපතා උසස් වන්න ඕනෙනෙ මිනිස්සු ඉන්න තැනින් අඩියක්ෝ ඉහලට ඒ ජීවිත ඔසවා තබන එකනේ පාලකින්ගේ යුතුකම වගකීම නේද. ඒත් අද ලංකාවේ වෙන්නෙම ලංකාවේ වුණේම මැති ඇමතිීසිල්ලෝ වරප ප්‍රසාාව ද සහිත තවතවත් උසස් ජීවිත ගතකරද්දිී, උසස් ජීවිත උරුම කරගන්න සටන් කරද්දි, උසස් ජීවිත උරුම වෙලාතිබුණු මිනිසුන්ගේ ජීවන රටාවන් පෙට්ටිකඩේට ඇද වැටි මින්ටිබෙන බවතමයි මේ කතාවෙන් අප තේරුම් ගත යුත්තේ. ්‍ර ලංකාව පිළිබඳ හයවැනි වාරික සමාලෝචනය, ජිනිවාහිදී අටවනදා සහ නමවනදා පැවැත්තම්්‍රණියමිත බවයි වාර්තා වන්නේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිබඳ ජාත්‍යන්තර සම්බතිය යටතේ, මෙම හයවඩ වාරික සමාෝචනය සිදුකරනු ලබනවා. මෙමකමිටුවස්වාීන විශෂ්ඥයෙන් දහට දෙනකුගෙන් සමන්වියි. පබන ජනීවා සමුலුවසගේ පෙබவாறி விස හத்துோ දිன ஆராம்பன. ටලන්තේ චනවාහිද. සිவில்ල් හ ේශපාන අයිතිවාසකම්පිළබඳ චත්‍යන්ත්‍ර සමුතියට තේ සිදු කරු ලබ ශழලකාවේ හයවැනි வ்வாරික සමාலෝචනය මෙහිදී. සිදු කිරීමට නියමතයි ඒමාத்த අට සහ නமைයන දිනபලද. එහිදී மானවமிக்க உள்ளங்கன කිරීම, රரஸ்த විரோෝධී කகி්‍රියමාර්ග අධරය ස්වාදීනත්ව අදී කරුණු සා කච්ඡාරීමට නියමට බවයි පවිදේශවමාත්‍යංශය නිවදයක් නිකුත් කරමින් සඳான் කළ ජිනිவாනුව स के संधाने व ंका ्य जित हिමली अर तिለක ंका පարශवे සधහා கව ලබ ීමට मिයි. ලකව සම්න්තිෙන් පසුගේ සසිවාරේදී සම්බ කළ පනස්සකෙන් එක යෝජනාවිය පිළිගන්නේ නැතිබව ශ්‍රලංකාව මානවහිිකම් කවු සේ හම්ුවේ නවත අධාරණය කරතිබෙනවා. ජනිफාහි एकජාතින්ගේ මෙරට නිත්ත නියෝජත, हिමාල අරුණාத்திලෙක ප්‍රකාශ කරඇත්तेේ ශ්‍රලංකාව අனுමැතයකින් තොරව සම්මත කරඇති යෝජනාවෙන් ශ්‍රලංකාවට කිසිදු යහපතක් සිදුවන්නේ නැති බවයි. ල්ලිම් හිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවාවේ සියලුම සේවකින් ලබන අටවනදා වැඩවර්ජනයකට සූදා නම්බනවා. පැය විසි හතරක වැඩවර්ජනයක් එලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සමස්ත ලංකා සෞඛ්‍යවෘතිය සමිති සම්මේලනය ප්‍රකාශ කළේ. මේ මාසි අටමනිදා උද්‍යාසන හයිතිහ සිට පසුවදා උදාසන හයතිය දක්ව පෑ වි්‍යාතරක කාලයක් එත්න වැඩවරජනය ක්‍රාත්ම කරන්නි තීරණය කරදින සෞඛක සේවාව මේ වැඩවරර්ජනයට සෞඛ්‍ය සේවාේ, වෛදවරුන් පරිපූරක වෛද්‍ය ෘර්තකයන් අතුරු වෛද්‍ය සේවාන් සෞඛ කාරරි සසාහකෙන් ඇතුළු සියලුම ශ්‍රණී සම්බන්ධ කරගන්න බලාපොරත්තු වෙනවා මේ වැඩෝරජන ලක්ෂයක පමන පිරිසක් සබන්ධරගන්න බලාපොරොතු වෙනවා. විශේෂම මේ ක්‍රාමාර්ගයක් අපි ගන්නන්නේ පාලකෝ සෞඛ්‍ය අමතිවරය සෞඛ්‍ය කාර ම්ඩල ඉල්ලීමම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොම නොකට එගුල්ොයි. ගත ර ත යක් මයි ක මා ගල්ටපියන් අලුතෙමකතු වෙලාතියන විශාමටු කපාදුවක් විශාමට ක පන්නේයන්නේ ඒවගේම විදුමි ඩුකරග නිෙලීම අපේ තියෙන. ඒපු ත් සමගින් සියත උදේසන ප්‍රෞෘ්ති විකාශය මාවට පත්වනවා යළිත් අපෝ බහමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රෘති විකාශය සමගින් ඔබට සුබදවසක්.